එතකොට මේ ඒ මන්ච් ප්‍රෝග්‍රෑම් එක අපි ලියමු ඇරේස් පාවිච්චි කරලා ඊට වඩා ලේසියෙන් ලියන්න පුළුවන්කම තියෙනවා. ඕ කියලා දිග ස්ටේට්මන්ට් එකක් ලියන්න නැතුව. දැන් පටන් ගන්න හැම ප්‍රෝග්‍රෑම් එකක්ම when click කියන එකෙන් නේ. when click කියන එකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ අපි බලමු මෙහෙම. मंथ अभी अहन वहाँ आंसर गंसर के पास वेरियबल डिफाइन कर देखा एक मंथ इट पास अवेकू डेस् डेस् දැන් බලමු අපි මෙන්න මේ අපි ඉන්පුට් කරපු වැලියු එක m කියන එක ගලන් ආන්සර් එකට ගත්තා. මේක අපි ගිය සතියේ දැනට මේ ටික ලිව්වා. බලමු දැන් ඉතින් එහාට කොහොමද මේක වෙනස් කරන්න කියලා. අපි බලමු දැන් මෙතන මම දැන් array එකක් හදලා මේක කරන්න යන්නේ. හරි. දැන් මේකෙදි පළවෙනි ඔප්ෂන් එක අපි බැලුවේ මාසයේ වැලියු එක දෙක වෙනවා නම් මොකද්ද කරන්න කියලා. if then else කියන එකක් දැම්මා. හරි අපි ඒක එහෙමම ලියත හැකි. if m equal 2 කියලා. දැන් මෙතෙන්දි වෙන්නේ ඔපරේටර්ස් වලට ගිහිල්ලා මෙතන equal sign එක තියෙන එක. අරගෙන variables වලින් m කියන එක මෙතෙන්ට දැම්මා. m equal 2. m වලගේ දෙක නම් මොකද වෙන්නේ? අපි දන්නවා set days to 28 चेक कर මෙන්න මෙකෙන්ටි තමයි අපි ඉස්සෙල්ලා දැම්මේ මොකද්ද m equal 4 or m equal 6 මතකයිනේ නේද ඔයගොල්ලන්ගේ ATA ප්‍රෝග්‍රෑම් එක සේව් කරගත්තා නම් m equal 4 or m equal 6 or m equal 9 or m equal 11 කියලා bigger statement එකක් ලිව්වා අර ඔපරේටර්ස් ඒවා කිහිපයක්ම combine කරලා right දැන් අපිට පුළුවන් ඒ වෙනුවට අපිට පුළුවන් ඔය දවස් 30 එන මාස ටික array එකක දාලා තියන්න. array එකක දාලා අපි බලනවා මෙන්න මේ m වලට ගන්න variable එක අර array එකේ තියෙනවද කියලා. දැන් කොහොමද array එකක් හදන්නේ? ඔය variables කියන option එකට යන්න ගිහිල්ලා මේ තියෙන make list list කියලා තමයි මෙතන කියන්නේ. මේ පල්ලෑ තියෙනවා list කියලා. make list අපි ඒකට නමක් දෙමු M30 කියලා දෙමු M30 ඒ කියන්නේ දවස් 30 තියෙන මාස කියලා අපි ඕන නමක් දෙත හැකි නේද ඕකේ මෙන්න මේ දකුණු පැත්තේ හැදෙනවා ලිස්ට් එක මෙන්න මේකේ තියෙනවා ප්ලස් සයින් එකක් පල්ලෙහා වම් පැත්තේ ලිස්ට් එකේ ප්ලස් කියන එක දැම්ම හැටි ඒක කරන්න පුළුවන් අපි දාමු 4 एंटर करने, आये, एंटर, नामे ये, एकुला, एक एंटर करने पर, राइट? अरे देंग, हाथ तो आये नामे एकुला तमाई, अपने लिस्ट के तीन ने M3 के तो तमाई नाम दिए, लेकिन M30 के ना नाम इन तमाई में क्या दिए? 4, 6, 9, 11 के, देंग कंडीशन ने क्या कोहम बदल लिया अन्य तो बोले මේකේ අපි බලන්න ඕනේ මෙන්න මේ m variable එක මේ list m30 කියන list එකේ තියෙනවද කියලා. එහෙම නැත්නම් m30 වල m එක m කියන value එක අපි input කරපිට තියෙනවද කියලා. දැන් මේකෙදි ඔය බලමු පල්ලහැට variables වලට ගිහිල්ලා මේකේ තියෙනවා operators කියලා තියෙනවා නේ. operators කියන එකට ගිහිල්ලා පල්ලහැට බලමු
ඒකෙන් අපිට දැන් මේක හොයා ගන්න එකක් නැහැ. අපි මොකද්ද කරන්නේ? දැන් අපිට ඕන වෙන්නේ අර ලිස්ට් එකක් චෙක් කරන්න. මෙන්න මේ variables වල කියනවා අපි හැදුවා set days changes කියලා තියෙනවා show variables කියලා තියෙනවා එහෙම නැහැ. මේක පල්හැට යනකොට ඔය variables වල ඔය එක තැනක තියෙනවා මෙන්න මේක. මේකෙන් M30 contains thing කියලා. මෙන්න මෙතන M30 contains thing කියලා. හරි. අපි ඒක ඇදලා දානවා මෙතෙන්ට. මේ පැත්තට ගමුකෝ ඉස්සෙල්ලා. M30 contains M කියන variable එකනේ. උඩට ගිහිල්ලා අපි ගමු M කියන variable එක. මෙතෙන්. දැන් හරිනේ. M30 contains contains m ඒ කියන්නේ m වලට දෙන්න දැන් අපි කැමති අගයක් දෙනවනේ එක එක අගයක් දෙනවා දෙනකොට ඒක බලනවා මෙන්න මේ ලිස්ට් එකේ array එකේ තියෙනවද කියලා array එකේ තියෙනවා කියන්නේ m වල අගය 4 හරි 6 හරි 9 හරි 11 හරි ඔයෙන් එකක් නේ මේ වගේ එකක් වෙනවා නම් මේකක් මෙතන කන්ඩිෂන් එකට දැම්ම එහෙමනම් මොකද වෙන්නේ මෙන්න මේ set days කියන එක අරගෙන මෙතන දානවා set days to 30 දවස් ගණන 30යි. එහෙම නොවන වෙලාවක දවස් ගණන 21යි. එම්මලගේ ගත්ත එම්මලගේ දෙක නම් දවස් ගණන 28. ඊළඟට M කියන එක අර ලිස්ට් එකේ තියෙනවද කියලා ගත්ත හැක. එතකොට මෙතන දිගට ලියන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේකේ දිග ස්ටේට්මන්ට් ලියන්නනවා කම්පයා කරන්න ඕ ඕ ඕ කියලා කීප සැරයක්. එහෙම දාන්න නැතුව දැන් මේ array එකක් පාවිච්චි කරන්නේ මෙහෙමයි. එතකොට sketch වල array එකට අපි නම දීලා තියෙනවා දකුණු පැත්තේ M30 කියලා. හරි. M30 කියන එක දීලා තියෙනවා. දැන් මේකේ හරියට එනවා. දැන් බලමු මේක run කරලා. month එක 1 කියලා දැම්මොත් ආ මෙතන ඩිස්ප්ලේ කරන්න ඕනේ අපි ඒක ලියලා නැහැ. looks වලට ගිහිල්ලා say days කියන එක දාන්න ඕනේ. දැන් බලමු මේක run කරද්දි month එක 1 නම් 31යි. month එක 2 නම් 28යි. month එක 3 නම් 31යි. මන්ත් එක 4 නම් 30යි. ඔන්න ඔයගේ දැන් තියෙනවා. මේක එන්ටර් කරේ නැත්නම් ඔයගොල්ලෝ එන්ටර් කරලා පොඩ්ඩක් රන් කරලා බලන්නකොත් නැත්නම් මේක පොඩ්ඩක් කියවලා තේරුම් කරගන්න තේරුම් ගන්න array එකක් කොහොමද ලියන්නේ කියලා. දැන් arrays කියන එක අපිට ඕන විදිහට හදත හැකි. දැන් මේක යන months හින්ද මම මෙහෙම දැම්මේ. එහෙම නැත්නම් දැන් මම මේක දැන් අපි හිතමු දැන් මම දැන් මේක අයින් කරන්නම් අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ගමු. ජෙනරලි array එකක් කොහොමද එන්නේ කියලා මම පොඩ්ඩක් explain කරන්නම්. variables වලට ගිහිල්ලා මේ මෙතන make a list. අපි නිකන් x කියලා එකක් ගමු. x කියලා variable එක මේ list එකක් හැදුවා. අපි මේකට එකතු කරගෙන යමු. අය දැන් අපි list එකේ තියෙනවා 10 20 30 40 එහෙම items 10ක් තියෙනවා. දැන් මේ list එක අපි කොහොමද අපිටම අපිට display කරන්න ඕනේ මේ list එක. x1 කියන්නේ මොකද්ද? x2 කියන්නේ මොකද්ද? x3 කියලා අපි අනිත් ඒවා ගන්නවනේ. x1 x2 x3 x4 නේ කියලා ලියත හැකි. දැන් මේක කොහොමද ඒක ලියන්නේ? අපි for loop එකක් ගමු. control එකට ගිහිල්ලා repeat එක repeat එක අරගෙන දැන් මේකේ items 10ක් තියෙනවා අපි 10 කියලාම ගමු ඊළඟට display කරන්න ඕනේ මෙන්න මේ operators වලට ගිහිල්ලා variables වල තියෙනවා පල්ලෙහ බලන්න මේක ගිහිල්ලා
item 1 of x කියලා. අන්න ඒක තමයි ගන්න ඕනේ. මේක හැබැයි looks කියලා say එකක් ඇතුලේ දාන්න ඕනේ. හරි. දැන් බලමු මේක run කළොත් මොකද වෙන්නේ කියලා. 10 කියලා දියුණා නේ. දැන් මෙතන item 7 කියලා දැම්මොත් run කළොත් 70 කියලා දියවෙනවා. මොකද 70 වෙනි item එක 75යි. හරි. දැන් මේකේ අපිට ඕනේ එක එක අගයන් ලියන්න loop එක යන්න. දැන් මම මේ නිකන් එකක් විතරක් දැම්මේ. අපි මෙතෙන්ට තව variable එකක් ගමු. I කියලා එකක් ගමු. නේද? I වල අගය 1 ඉඳලා 10 වෙනකන් වැඩි කරමු. Variables වලට ගිහිල්ලා මේක variable I. කැමති එකක් ගත්තා ඒක නේද? මම I කියලා ගත්තා. ඊට පස්සේ දැන් මේක වෙනම variable එකක්. right? I කියලා variable එකක් තියෙනවා. ඊළඟට අපි display කරන්නේ item I of x කියලා I වලගේ අපි එකේ ඉඳලා වැඩි කරනවා. මුලින්ම අපි ගමු set කරමු I වලගේ 1යි කියලා. initialize කළා I 1ට. 10 පාරක් repeat වෙනවා item එක leave වෙනවා. leave වෙන පස්සේ අපි I වලගේ එකකින් වැඩි කරමු. මෙතන එකක් තියෙනවා change i by 1 කියලා එකක ලේසි නේ පළවෙනි එක display කලන් පස්සේ අපි i වලගේ එකකින් වැඩි කරනවා දැන් මේක run කළොත් එක දිගට ලී වෙනවා නේ අපි පොඩි delay loop එකක් දාමු මෙතන control වල මේ මැදින් දෙම් delay එක හරි දැන් බලමු 10 කියලා print වෙනවා 20 30 प्रोग्रामिंग එදා ගියපාර කවුරු හරි මේ රේස් කළා ප්‍රශ්නයක් අධික අවුරුද්දක් ආවොත් මොකද්ද කරන්න කියලා නේ. එතකොට මම කිව්වේ දැන් අපි 28යි කියලා ගත්ත හැම එකෙම දැන් අධික අවුරුද්දක් වුණනම් අපිට පුළුවන් ඒකත් මේකට ඉන්කෝපරේට් කරන්න. කොහොමද ඒක කරන්නේ කියලා නේ. අපි ඉස්සෙල්ලා නිකන් කරමු එකක් මෙහෙම. ලීප් එකක් හොයන හැටි බලමු අධික අවුරුද්දක් හොයන්නේ කොහොමද කියලා ගන්න. දැන් අධික අවුරුද්ද කියන එකේ ඩෙෆිනිෂන් එක තමයි අවුරුද්ද 4න් බෙදෙනවා. හරියටම 4න් බෙදෙනවා නම් ඒ කියන්නේ ඉතුරු වෙන්නේ බිඳුව නම් අපි බලන්න ඕනේ මේක 100න් බෙදෙනවද කියලා. 100න් බෙදෙනවා නම් ඒක 400න් බෙදෙන්න ඕනේ. ඒක තමයි අධික අවුරුද්ද. එහෙම නොවන අවස්ථාවල අධික අවුරුද්ද නෙමෙයි. මම අලුත් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට යන්නම්. events new ඊට පස්සේ අපි බලමු මේකට මොනවද variables අපි ගන්නෙ year කියලා ගමු අවුරුද්ද variable එකක් declare කළා year කියලා හරි ඊට පස්සේ මොකද්ද කරන්නේ හරි දැන් බලමු පළවෙනි එක තමයි read කරන්න ඕනේ නේ variable එක read කරන්න ඕනේ. Yeah. fencing කියලාද ගිහිල්ලා අපි ask එකක් ගන්නවා. ask කියන command ගලන් ඊය. ඒකට එන උත්තරේ answer. standard video. හරි ඊට පස්සේ variables වලින් මේක set කරනවා. year කියන එකට මෙන්න මේ answer එකට එන answer එක ගන්නවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා හැමතිස්සෙම අපි දැන් check කරලා බලන්නද මේක 4න් බෙදෙනවද කියලා. ඒ control වලට ගිහිල්ලා if then else කියන එකක් ගන්නවා. 4න් බෙදෙනවද කියලා බලන්නේ කොහොමද? 4න් බෙදලා ඉතුරු වෙන ගණන බිඳුව වෙන්න ඕනේ. අවුරුද්ද year කියන එක 4න් බෙදන්න ඕනේ ඉතුරු වෙන ගණන බිඳුව වෙන්න. ඔය ඉතුරු වෙන ගණන
පාවිච්චි කරන්න තියෙන ඔපරේටර් එක මොකක්ද? ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක එකමයි කියන්නේ. කාටද කියන්න පුළුවන්? යම් මොඩ් කිසි එක මොඩ් මොඩ් එක. මොඩ් එක අනේ හරි හරි. මොඩ් කියන එකනේ. අපි බලමු එහෙනම් මේක මේ ඔපර කොහෙද මොඩ් කියන එක තියෙන්නේ කියලා. variables වලට ගියාම ඒක නෑ. එහෙමනම් operators වලට ගියාම operators වල පල්ලෙහාට ගිහිල්ලා බලමු. mod කියලා block එකක් තියෙනවා. පේනවද? mod කියන එක. අපි ඒක දැනට මෙතන මේ දක්ල අපේ මේ script area එකට ගමු. compare කරන්න වෙන්නේ වම් පැත්ත තියෙන්න ඕනේ year කියන එක හතරෙන් බෙදනවා කියන එක නේ. අවුරුද්ද හතරෙන් බෙදන එක තමයි වම් පැත්ත. නෑ year. හරි. මොකද්ද variable එක? year. හරි. මේ පැත්ත හතර. හරි. දැන් අවුරුද්ද හතරෙන් බෙදන එක හරි. හැබැයි ඕක අපි චෙක් කරන්න ඕනේ සමාන කරන්න ඕනේ බිඳුවට නේ. බිඳුවට සමාන කරන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? එහෙමනම් ඔපරේටර්ස් වලට ගිහිනා තව ඔපරේටර් එකක් ගන්න ඕනේ. මොකද දැන් මේ කන්ඩිෂන් එකට දානකොට හැමතිස්සම මේ ත්‍රිකෝණයක් වගේ මේ ඇද ඇලේට තියෙනව ගන්න ඕනේ. මේ පැත්තේව දාන්න බෑ. මෙතන හැබැයි එහෙම එකක් නෑ. වැඩි කිරීමක් කම්පයර් කරන්න බෑනේ. ඔතන තියෙන ඔපරේටර්ස් මේකේ තියෙන සමාන ලකුණු තියෙන එක. අපි ඒක ගත්තා. එතකොට මේක කොහාටද දැන් මේ year mod 4 කියන එක වෙන්නේ? වම් පැත්තට නේ. year mod 4 equal 0. ඒ කියන්නේ අවුරුද්ද හතරෙන් බෙදලා ඉතිරි වෙන ගණන 0.y කියන එක මෙතන තියෙනවා. අපි මේක මේ if එකට දානවා. හරි. ඒ කියන්නේ හතරෙන් බෙදලා අවුරුද්ද 0 දැන් අපි මොකක්ද කරන්න ඕනේ? i check කරන්න ඕනේ මේක 100 න් බෙදෙනවද කියලා. අපි ඔකේ අනිත් පැත්ත ගමු. හතරෙන් බෙදලා බිඳුව වෙන්නේ නැත්නම් ඒ කියන්නේ අවුරුද්ද හරියට හතරෙන් බෙදෙන්නේ නැත්නම් මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ ඉතුරු වෙන ගණන 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන් නේ. හතරෙන් බෙදුවාම ඉතුරු වෙනවා 1ක් හරි 2ක් හරි 3යි. ඒ කියන්නේ හරියට හතරෙන් බෙදෙන්නේ නැති ඒවා. එහෙම අවුරුද්දක් මොකක්ද කියන්නේ අපි? අධික අවුරුද්දක්ද නැත්නම් නැහැ කියලාද? හතරෙන් බෙදලා හතරෙන් බෙදෙන්නේ නැත්නම් මොකක්ද කියන්නේ අපි? අධික අවුරුද්දක් කියලා කියනවද නැහැ කියලාද කියන්නේ? නැහැ කියලා. නැහැ නේද? ඒ කියන්නේ හතරෙන් බෙදෙන්නේ නැත්නම් අධික අවුරුද්දක් නෙමෙයි නේ ඒකනේ. කොහෙත්ම වෙන්න බෑනේ. හතරෙන් බෙදනවා නම් කියන්නේ හතරෙන් බෙදෙන හැම එකක්ම අධික අවුරුද්දකුත් නෙමෙයි. හැබැයි හතරෙන් බෙදෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඉතිරි නැතුව හතරෙන් බෙදෙන්නේ නැත්නම් ඒක අධික අවුරුද්දක් නෙමෙයි. එහෙනම් අපි මේ else එකට අපිට දැනටම ස්ටේට්මන්ට් එකක් ලියත හැකි. මේ ලූප්ස් වලට ගිහිලා say කියලා not a leap year. ලියමු. not a leap year කියලා ලිව්වා. ඒක තියෙන ලූප්ස් වල තිබ්බා. හරි. දැන් අපිට බලන්න වෙනවා මෙන්න මේ if එක ඇතුළේ තියෙනවා. දැන් else part එකද ලිව්වා. else එක හරි. එතනින් ඉවරයි ඒක. if එක ඇතුළේ ආපහු අපිට චෙක් කරන්න වෙනවා cm බෙදනවද කියලා. හරි. control එකට ගිහිල්ලා තව if then else එක nested එකක් මෙන්න මේ if එක ඇතුළේ then part එකට දාගන්න ඕනේ. හරි. then එක ඇතුළේ. මේකෙදිත් මෙන්න මේ විදියම එකක් check කරන්න වෙනවා. එතන දැන් බලන්න මේකේ මේ equal sign එකනේ main operator එක වෙන්නේ නේද? අපි ඒ හරියට ගිහලා right click කරලා duplicate කරමු. duplicate කරලා ඒක අරගෙන මෙතෙන්ට දානවා. හරි. තව එකක් check කරගම හැබැයි අපි check කරන්නේ බිඳුව නෙමෙයි. මෙතන 7 නෙමෙයි 100. අවුරුද්ද හරියට 100 න් බෙදෙනවද කියලා. ඒ කියන්නේ අවුරුද්දේ අන්තිමට බිඳු දෙකක් එනවද කියන එකනේ. දැන් අවුරුද්දේ අන්තිම දෙක ඉලක්කම් දෙක බිඳුව වෙනවා කියන එක අවුරුද්ද 100 න් බෙදලා ඉතුරු වෙන ගණන බිඳුව නේ. දැන් එහෙම තමයි 2000 1900 2100. දැන් මේකේ ඩෙෆිනිෂන් එකේ තියෙන්නේ
හතරෙන් බෙදෙන ඒවා 100න් බෙදෙනවා නම් ඒක 400න් උත් බෙදුනොත් විතරයි අධික අවුරුද්දක් වෙන්නේ. දැන් උත්ෙන්ති තමයි අද 1900 අධික අවුරුද්දක් නොවෙන්නේ. right? ඒ කියන්නේ 1900 හතරෙන් බෙදෙනවා. ඒක 100න් උත් බෙදෙනවා. දැන් 100න් බෙදෙනවා නම් 400න් බෙදෙන්නම ඕනේ. දැන් ඒක 400න් බෙදෙන්නේ නැති හින්දා ඒක අධික අවුරුද්දක් වෙන්නේ නැහැ. හරි. දැන් මෙතන මොකද්ද වෙන්නේ? අවුරුද්ද දැන් 4න් බෙදෙන ඒවා 100න් බෙදෙනවා නම් මොකද්ද වෙන්න ඕනේ? බෙදෙන්නේ නැත්තම් දැන් අවුරුද්ද 4න් බෙදෙනවා. හැබැයි 100න් බෙදෙන්නේ නැත්තම් ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒක අධික අවුරුද්දක් නේ. අර 100න් බෙදෙන ඒවා තමයි 400න් බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ අවුරුද්ද හැබැයි 4න් බෙදෙනවා, ඉලක්කම් 4. අවුරුද්ද ඉලක්කම 4න් බෙදෙනවා. හැබැයි 100න් බෙදෙන්නේ නැත්තම් මේ එල්ස් එකේදී එහෙමනම් ආපහු ඒක අධික අවුරුද්දක් වෙනවා කියලයි. අපිට ලියတဲ့ එක මෙහෙම. Else a leap year අධික අවුරුද්ද. හරි. ඒ ටිකත් හරි. දැන් අපිට ඊළඟට තියෙන්නේ මෙන්න මේ මැදට දාගන්න එක. If එකේ අපි ආපහු එකක් දාන්න ඕනේ. හැමතිස්සම අපි if then else කියලා දාන්නේ. මේකක් මේ ඇතුළට දාගන්න ඕනේ. දාගෙන මොකද චෙක් කරන්නේ 400න් බෙදෙනවද කියලා නේ. මේක ඩුප්ලිකේට් කරනවා මෙතනට දානවා. 400. හරි. දැන් 4න් උත් බෙදෙන, 100න් උත් බෙදෙන, 400න් උත් බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක් නේ. එතකොට මේ සේකෙම ඩුප්ලිකේට් කරලා අපි ගමු. මෙතනට දාමු. හරි. 4න් බෙදලා 100න් උත් බෙදෙන 400න් බෙදෙන්නේ නැත්නම් ඒක අධික අවුරුද්දක් නෙමෙයි. මේකේ කොපි එකක් ගමු. ඒකේ තියෙන අර ලොජික් එක පොඩ්ඩක් තේරුම් ගන්න තියෙන්නේ. අවුරුද්ද 4න් බෙදෙනවා නම් C එක ඊළඟට අපි චෙක් කරන්න ඕනේ 100න් බෙදෙනවා නම් 400න් උත් බෙදෙන්න ඕනේ අධික අවුරුද්දක් වෙන්න. එච්චරයි කන්ඩිෂන් එක තියෙන්නේ. දැන් අවුරුද්ද 4න් බෙදෙනවා නම් ඒක අපි ආපහු චෙක් කරන්න ඕනේ 100න් උත් බෙදෙනවා නම් 400න් උත් බෙදෙන්න. එහෙම නැත්නම් 400න් බෙදෙන්නේ නැත්නම් අධික අවුරුද්දක් නෙමෙයි. හරි. දැන් අපි මේක රන් කරලා බලමු. 2021. දැන් අපි ඉන්න අවුරුද්ද not a leap year කියලා ලියනවා. හරි. අපි 2020 ගමු ගිය අවුරුද්ද a leap year අධික අවුරුද්ද. හරි. 2000. දැන් මේක 4න් බෙදෙනවා 100න් බෙදෙනවා නේ a leap year. 1900. දැන් මේක 4න් බෙදෙනවා 100න් බෙදෙනවා. හැබැයි 400න් බෙදෙන්නේ නැහැ මෙතන. මොකද වෙන්නේ? Not a leap year. හරි. දැන් මේක එක විදියක් මේ ඇල්ගොරිතම් එක ලියන්න. සමහර වෙලාවට අපිට පුළුවන් මේක අරයිවත් මේවා දෙකක් එකට කම්බයින් කරලා ලියත හැකි. ඔය එක එක විදියට ලියත හැකි. නැත්නම් මේකේ අනිත් පැත්තෙන් යත හැකි. 400න් බෙදෙන එක උදාහරණයක්ද? ඒ වගේ අපි ඇල්ගොරිතම් එක හදාගෙන යන්න පුළුවන්. දැන් මම අර උගාත් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට මේක කළේ 4න් බෙදලා 100න් බෙදලා 400න් බෙදලා. ඊට පස්සේ හැම එකෙම else part එකට මොකද වෙන්නේ? then part එකට මොකද වෙන්නේ?